සුබ දවසක් වේවා ඔබ සැමටම. අද මම මගේ YouTube නාලිකාවෙන් ඔබත් එක්ක බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ලොකුම ටයිල් වැඩපොලේ ඉන්න ලොකුම රොබෝ ගැන කතා කරන්න. ඉතින් ඒ වීඩියෝ එක අපි කතා කරන්න යන්න කලින් මම ඔබලාට කියලා ඉන්නම් මොනවද මගේ channel එකෙන් ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මගේ channel එකෙන් ඉස්සරහට ලංකා විදුලි බල මණ්ඩලයට, ඒ කියන්නේ CEB line එකට කොහොමද power generator කරන්නේ, generators මොනවද, ඒ තැන්වලට ගිහිල්ලා වීඩියෝ එක synchronize එහෙම කරන්න හැටි, හැමදේම generator වර්ගෙම ඔක්කොම බලා ගන්න පුළුවන් ඉස්සරහට. තව CCTV, PLC, pneumatic, ඒ වගේ electrical field එකට සම්බන්ධ හැම දෙයක්ම මගේ නාලිකාවෙන් මම ඔබ සමග ඉස්සරහට බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. හරි. මම දැන් කියන්නේ මේ රොබෝ ඉන්නේ කොහෙද, මේ රොබෝ මොනවද කරන්න කියලා. ඉතින් මේ රොබෝ ඉන්නේ ලංකාවේ ලොකුම ටයිල් ආයතනයක් වන ලංග ටයිල් ආයතනයේ ලොකුම බ්‍රාන්ච් එක වන රණාල ලංක ටයිල් ආයතනයේ තමයි මේ රොබෝ ඉන්නේ. ඒ වගේම මේ රොබෝ කරන්නේ එක පැත්තකින් පේන්ට් කරලන ටයිල් ටික අරගෙන ගිහිල්ලා ඔන්න ඔය බිම කොළපාට ගාලා තියෙන කොටසේ ඔය බොක්ස් වලට ටයිල් ටික ඔක්කොම ගබඩා කරගන්න. ඔය තියලා තියෙන බොක්ස් වගේක් පේනවා ඔබට. අන්නේ වට ඔය ටයිල් ටික ගබඩා කරගෙන පැය 3ක් 4ක් තියාගෙන ඉඳලා ඔය ටයිල් ටික අරන් ගිහිල්ලා ටයිල් පුච්චන පැත්තට යොමු කරනවා. ඔය දැන් කරන්නේ තියා ගබඩා කරගත්ත ටයිල් ටිකක් වෙලාව හරි ගියාට පස්සේ ඔය ටයිල් ටික අරන් ගිහිල්ලා පුච්චන්න යොමු කරන එක තමයි. ඉතින් මේ රොබෝට අපි කියන්නේ LGV කියලා. එහෙම නැත්නම් laser guide vehicle. LGV laser guide vehicle. මියා වැඩ කරන්නේ මියාගේ වටේට තියෙන ලේසර් වගේක්. ඉතින් ඔය ලේසර් ටිකෙන් තමයි වැඩ කරන්නේ. ඔය උඩ තියෙන පොළු වගේ එදින් එයාගේ සීමාව. ඔය පොළු වලට ගිහිල්ලා ඔය අන්තිම පොල්ලට වැදුනට පස්සේ තමයි එයා එතනින් එහාට යන්නේ. ඔය ඔතනත් එහෙමයි. ඔතනත් ඒ වගේ පොළු වගේක් තියෙනවා. අන්න එතනේ සීමාව පැන්න ගාමම එයා බලනවා මම දැන් මෙතන ඉහට කොහාටද යන්න ඕනේ කියලා. ඊට පස්සේ එයාම ඔටෝමේටඩ් තමයි දුවන්නේ. ඔය අන්තිම පොල්ලෙන් එහාට නම් ඔය ටයිල් ඔය මැෂින් එක යන්නේ නැහැ. ඉතින් ඔය කරන්නේ ඔය ගෙනාවු ටයිල් ටික පුච්චන්න හදන පැත්තට යොමු කරන්න තමයි දැන් ඔය යන්නේ. ඉතින් ඔය බොක්ස් එකක ඔය තීරු 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 වගේව හරහට පොළු වගේ ටිකක් පේනවා ඇති ඔබට. ඉතින් ඔය තීරු 63ක් තියෙනවා. ඔය බොක්ස් එකේ තීරු 63ක් තියෙනවා. ඔය එක තීරුවක ටයිල් කැට 9ක් අහුරන්න පුළුවන්. සාමාන්‍ය මිලිමීටර 600 600 ටයිල් කැට 567ක් වගේ, ඒ කියන්නේ දිග පැත්තට 3යි හරස් පැත්තට 3 ගන්න තිබ්බොත් එහෙම ටයිල් කැට 9ක් වෙන්න එක තීරුවක ටයිල් කැට ඔය තුනේ ඔය උඩට එනකම් ඔය තීරු තීරු වල තීරු 63ක් තියෙනවා. එතකොට 567ක් විතර එකපාර ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේක ක්‍රියාවලිය කිව්වොත් ඔය එහා පැත්තේ තමයි ඔය ටයිල් කැට ටික ඔක්කොම පේන්ට් කරන්නේ. ඉතින් ඔය පේන්ට් කරලා එන ටයිල් කැට ටික අපිට දැන් ඉස්සරහට බලා ගන්න පුළුවන්. මේ මැෂින් එක ඔය පෙට්ටි වලට අකුරනවා. ඔය පෙට්ටි වලට ඇඟුවට පස්සේ එතන පෙට්ටි වලට අකුරු ලිවරේජ් එක මේ රොබෝ කරන්නේ. ඒ ටයිල් කැට් ටික අරන් ගිහිල්ලා ඔය කොළපාට ඔය බිම ගාලා තියෙන ඔය බොක්ස් ගෝලිමක් තියෙන්නේ. ඔන්න ඔය බොක්ස් ගෝලිමට ඒ ටයිල් කැට අදාළ ස්ථානයේ තියාගන්න. ඉතින් ඒක පැය 3ක් හෝ 4ක් ගියාට පස්සේ ආයි එයා ඔය ටයිල් කැට් ටික අරන් ගිහිල්ලා ටයිල් කැට් ටික පුච්චන්න අරගෙන ඔය තියෙන ඔන්න ඔතනින් තමයි ඔය ටයිල් කැට් ටික ඔක්කොම අහුරන්නේ. මම ඒ ඔය ප්‍රොසෙස් එකම සම්පූර්ණයෙන්ම මම ඉස්සරහට ඔබත් එක්ක බෙදා ගන්නම්. මේ ටයිල් කැට ඔය හදන තැන ඉඳලා මට පෙන්වන්න ඕනේ මේ රොබෝ විතරයි. ඉතින් මේ රොබෝ වැඩ කරන්නේ PLC එකකින්. ඉතින් මේ PLC එකට සැපයුම ලබාගෙන තියෙන්නේ බැටරිය එකෙන්. මේක වෙනම පැත්තකට ගිහ චාර්ජ් කරන්න ඕනේ. ඉතින් මේ වගේ දෙකක් තියෙනවා. එකක් වැඩ කරන වෙලාවට අනිත් එක චාර්ජ් කරනවා. ඊට පස්සේ මේක චාර්ජ් එක බැස්සහම අනිත් මැෂින් එක ඔන් කරනවා. ඉතින් මේක PLC එකකින් වැඩ කරන්නේ. PLC ladder program එකක් තියෙන්නේ. මේක වටේටම sensor cycle තියෙනවා, ඒස ලයිට් තියෙනවා. ඉතින් මේගොල්ලෝ එකෙන් guide කරලා
තමයි ඔය එහාට මෙහාට යන්නේ. මේක ෆුල් ඔටෝමේටඩ් එකක්. කවුරුත් කිසිම දෙයක් මේකට අත තියන්නවත් ඕනේ නැහැ. මෙයා මිසින් හිටලා අදාළ ස්ථානයේ අදාළ ට්‍රයික් එක අහුවෙච්ච අරගෙන එක ගබඩා කරනවා නැත්නම් හිට් පෙට්ටිය තියෙනවා නැහිට් පෙට්ටිය අරන් ගිහිල්ලා පුරෝණ පැත්තට දානවා. ඉතින් එහෙම තමයි මේ රොබෝගේ වැඩ කරන්නේ. ඉතින් අපි ඉස්සරහට මේ වගේ තව අලුත් දෙයකින් හම්බෙමු.